ලංකාවේ මේ ගමුව සමග කොළඹ යාබද පාලම කෙසේ වෙදත් හිපොප්තමයි ලංකාවේ නවා තැන ඒ නවා තැන තින අවස්ථාව අංකයකේ සංස්ථාව පිහිටලතින රැප්සිටි රැප්සිටියගෙන් සිටිවලට මැටි අහින් කරලා අනිවාර්ය රොටි දෙන ලිල් රෝමේ අදමොකද කියන්නේ කාට දවස්සේ ගුටි මේමයි ලිල් රෝමේ රජකාලෙන් බැලුවොත්තේම පණ්ඩු අබා හිපොප් සංස්කෘතියෙන් බැලුවොත්තේම ලිල් රෝමේ ප්‍රබා අයුබෝන් අයුබෝන් වගවා නති රැප්සිටව තවත් එකතුවක් තමයි ලිල් රෝමේ ඔගල පුුණපුුණ බලා සිටෝ ගන් ෆේවරිට මාටිස් කෙනෙක් ඉතින් ලිල් රෝමේ ගැන ලිල් රෝම ගැන පොඩි දෙන්න ඔබලන විග්‍රහයක් ලිල් රෝමේ ලිල් රෝමේ කියන්න ඉතින් රැප්පාකරයක් අයිතින් කෙලිමිකොත් අඳුරන මුම්මාව මීගම රැප් ගංගාව ලංකාව මුතුරන්න රැප්තින මංගාව ඉවරයිටම් එතකොට දැ ලිල් රෝමේ පහුග දස්සල පොඩි කතාබාක් ඇතිවුණා එකැන ලිල් රෝමේ තුළ සාමාජිකයන් දෙන්නෙ කිටිය ඉට සාමාජ දෙන්න එක්කනෙක් අඩුනාව එක්කනෙක් අඩුනාට පස්සේ යත් නැවතත් එක පිටල මොකක්ද මේ හතු පස් දෙනෙක්න්නවා පස් ඒ කියන්නේ මෙම ඉදිව සංගීතෙත් එක් ඉතින් දන්නවන ඕක මේ අපි ස්ට්‍රීට් ලයි් එක ගැන තමයි ගොඩක් මේ අපි කියල තියෙන්නේ ඉතින් මේ ඕක අදිදිම් ප්‍රශ්න කියන දේවල් එනවා ඒ අතරතුර පොඩි පොඩි හැල හැප්පිම් වෙලා පොඩ්ඩක් ටීම් කැඩිලා ආය ඉන්න ආය ඔක්කොම ප්‍රශ්නටි අමතක් කරලා හොඳ ටීම් වෙන රැප් බෑන්සක පොඩි පොඩි ප්‍රශ්නයක් ඇති නය පස්සන හැතිව හේතුව මොකද දැන්ව නිරාකරණ වෙලා මොකද ඒවා නිරාකරණය වෙලා කියන්නේ එම ලොකුවටම ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ ඉතින් ඕකර සමාජයේ විසින් තමයි මේ ලොකු ප්‍රශ්නයක් කරගත්තේ දැන්ඒ ප්‍රශ්න ඔක්කොම නිරාකරණය කරලා හැමෝම එක්ක සාමෙන් ඉන්න සාමකාමී ඕ සාමකාමී සාමී ඉවසා ඉවසා ලිල් රෝමාමී ඉතින් එතකොට කියන්න වාගේ දැන් සිින්දු මේනෝට කීපයක් ඇවිල්ල තින මේ අතරෙන් මොකක්ද වැඩිපුර මාස ඉතින් ආපු සිංදුවල වැඩිපුර ප්‍රතිචාර තියෙනවාට මම දැන් මේ අන්තිමට මේ රිලිස් කරා ඇහේ කටු ඇනුන කියලා හැබැයි මේ අර බෝම්බේ ගහපු ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් මේ ඒක පොඩ්ඩක් ස්තක් වුණා අයිස් වාට බලපෑ යිස් බලපෑ හොඳටම බලපෑ ඔහු අපිට බැරිද මේ දේශපාලන මතේ තියන දෙසී විසිපාට වදින ෂොට්ට දීලත් පොඩක් පොඩින්න යන්න කහන්න එලගිරි මේ ඒක යන්නේ නීති අන්දයි ට්‍රැක් එක නම රිලිස්සෙන්න්න තියන්නේ කෝමත් මේටික කලබල හින්දා පොඩ්ඩි කාලයක්කැ රිලිස්සෙන්න්න ඒගැන් මේ පොලිස්ලු සපාත්තුව ගම කන ගමන් සාත්තුව මහ බැංකුවේ කාන්දුව ඇයි ආණ්ඩුවට පාණ්ඩුව දැන් අබෑටේ වෙලා සාගරයයි මුතු ඇටේ පාකරේ තොපි ගොඩගාගනා කරේ දැන් සැපගන්නවා කාම්බරේ රටකන්නමයි රණ්ඩුව දිනල රැස්කර පංගුව මොන රටද මේ සින්දුව කිරි කලයට ගොම බින්දුව බඩිගිනි ඇගේ ලේත්නෑ රටකනවුන්ට බ්‍රේක් නෑ ජනතාව මෙ දකින්නේ කොහෙද දෙයන්ටවත් මෙ පේන්න ඒ වගේ මේ ඔක දිගටම යනවා පිලිස්සු නම්බා නැතගේ අගේකුත් නෑනේ තවදයක්ම ප්‍රශ්නහනි දැම මමකවා වෙන මියසික් කරන එක රැප් පාටිස් එක පොඩි ප්‍රශ්නාව මේ ඉස්නු එක ප්‍රශ්නයක් ඇති නෑ ඉස්නු එක ප්‍රශ්නයක් ඇති නෑ හිපොප්වලට සෑහෙන මේ වරක් කරන ඕගලොත් එක දුතු වෙලා වෙන කටයුතු කරනවා ඇයි මොකද්ද උනේ ඕකේ කතාව ඇවිල්ලා ඔක මේ මොරටු කොල්ලෝ කියන කාලේ ඒ කියන්නේ ටීම් එක එතකොට එතන 44ලා ඔක්කොම එකට හිටියද අපි මම ගොඩක් මේ සිංහල රැප් පලෝ කරපු කතන්දරයක් ඒම නෑ තෝ ඒ කාලේ මේ ඔය ටීම් එක කෙනෙක් අපේ නිගම්බෝ පැත්තේ ගර්ල් කෙනෙක් එක් එහෙම කතන්දරයක් තිබිලා අපි ඉතින් ඔය ටීම් එක පිටින් තමයි දැක්කේ ඔය ටීම් එක පිටින් ඒ කියන්නේ මහිතන්න අපි රැප් සීන් එක දෙන කාලේ ගරුප් ෆොටෝ එකේ හිටියා ඔය ඉන්න සෙට් එකම හිටියා අපිට ඉතින් අර ප්‍රශ්නෙත් ඔතන තිබ්බා අනික අපි රැප් කරන්න හිතාගෙන හිටියේ නෑ අපිනික මේ අපි ප්‍රීස්තු මේකකින් මේ සෙල්ෆි රැප් එකකින්නේ මේ අපි ආයේ සෙල්ෆි රැප් එකත් අපි මේ නිකන් මේ අපි ඕක ආතල් එකට කරලා දැම්ම හැරෙන්න අපි නිකන් මේ මෙතෙන්ට මේ ගමන එන්න ඕන කියලා හිතාගෙන දාපු සෙල්ෆි රැප් එකක් නෙමෙයි ඒක. ඉතින් අර ප්‍රශ්නේ හේතුව මොකද්ද? ඒක තමයි ඒක තමයි ඒ ගර්ල්ගේ කේස් එක හින්දා ඉතින් අපි එතන ඒ පුද්ගලයා ඉන්නවා දැක්කා. අපි ආවරන් ඒක ගැව්වා ඒ ගහද්දි 44යි LWA යොහොම හොම 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 කැඩිලා තිබ්බනේ මොරටු කොල්ලෝ ටීම් එක දෙපැත්තකට විතර. එතකොට ඒක කැඩිලා. එතකොට අපි ඩිස් එක ගහන්න ඕන කෙනා අපි ඩිස් කරන්න කියන්නේ අපි ප්‍රශ්නේ දාගත්තු කෙනා පැත්තක එල්ලුනේ 44. එහෙම පස්සෙ දැන් ඒක තමයි වුනේ. මේ නිරාකරණ වෙලා දැන් අවුලක් නැහැ. තාත්තගේ මම දැන් කේමක් ඕගොල්ලෝ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. කතා බහ කරනවා අවුලක් නැහැ හොඳින් ඉන්නවා. දැන් ඕගලන්ගේ රැප්ස් වල මම දකිනවා ඒ කියන්නේ නියෝජනය කරනවා ගොඩක් ඒ කියන්නේ ස්ට්‍රීට් එක නියෝජනය කරනවා. ඒ කියන්නේ සමාජ
ගැටලු පිළිබඳ ඒදවල් නියෝජනකට ඒ අතරවා වෙන නොයකුත් ආකාරය රැප්සෙනවා නමුත් වැඩිපුර තියෙන අර පැත්තට ඉති ඒකද වාගේ ප්‍රධාන අරමුණ නැත්තම් ඔයාගේ තව මම පෞද්ගලික දන්න තව වෙන ආකාරය ගීත නිර්මාණය වෙනවා මේ අතරින් වාගේ වැඩිපුර ඒ කියන්නේ මොනවාද වැඩිපුර කේට කරන්න අපි ගෑන්ස්ටර් රැප් තමයි අපි ෆෝකස් කරගෙන අපි ස්ටයිල් එක අපි එහෙම තමයි යන්න හදන්නේ එතකොට දැන් අපි කියදි කුණු හරප කියනවා නම්මනම් ඒක ඒක ඇවිල්ලා අපි ඔය ගෑන්ස්ටර් රැප් ලයින් එකෙන් නැත කුණු හරපයක් නොකිය අපිට සින්දුවක් දාන්න පුළුවන් වට අර අපි ඒ රාමුවේ ඉන්නේ අපි හිප්ොප්නේ හිප්ොප් රැප් ස්ට්‍රීට් ඕකනේ සීන් එක ඒ හින්දා ඕම ඇදගෙන යනවා වීඩියෝ වල එහෙම කොහොමද මේ ලැබෙන ප්‍රතිචාර ඒ කියන්නේ හයි බජට් වීඩියෝ වලට යනවද මේ තියෙන බජට් වලින් කරන වීඩියෝ වලින් ඕගලන්ට ලැබෙන ප්‍රතිචාර ඇතිද කොහොමද වා නෑ මෙමයි තව ඉතින් ගමන ඉස්සරහට යද්දි මෙමයි හයි බජට් වලට යන්න බැරි අපිට මීඩියා වලින් කිසිම එහෙම සපෝට් එකක් නෑනේ හිප්ොප් වලට රැප් වලට සපෝට් එකක් නෑනේ එහෙම එන කාලයක් ආවොත් අයි මීඩියා වලට මේ ප්‍රචාර දැන් මීඩියා වල ලංකාවේ ෆිල්ටර්ස් තියෙනවානේ ඒ ෆිල්ටර්ස් ඇතුළත ප්‍රචාරය කරන්න පුළුවන් ගීත නිර්මාණය කියන අදහසක් නැද්ද එහෙම අදහසක් තිබ්බත් වටින් පිටින් ලොකු ලොකු තැන් වලින් කැපිලි එනවා මම හිතන්නේ ඔයාලත් මේ හොඳ ක්‍රියේටිව් වැඩක් කරත් ඔයාලටත් ඒක මේ දාගන්න යුද්ධයක් දෙන්න ඕන එතකොට මේ තව දෙයක් තමයි views පස්සේ දුවලා එහෙම තරඟත් අපි දකිනවා තමන්ගේ නිර්මාණයක නිසා සමහර අය සල්ලි දීලා සින්දු ඒ කියන්නේ මේ බූස්ට් කරලා රීච් එක වැඩි කරගන්න ඒ දේ ගැන මොකද හිතන්නේ එහෙම කරන්න හොඳයිද නැත්නම් මම මගේ channel එක මම බූස්ට් කරලත් නැහැ මම හැමදිස්සෙම subscribe කරන්න අනම් මලංගේ ගේම මම share කරන්නෙත් නැහැ ඒ කියන්නේ කරන්නේ නැති එකම එක හේතුව මට ඉන්න fan base එක ඒ ඇවිල්ලා සින්දු අහන මිනිස්සු මට මගේ සින්දු අහන්න නැති කෙනෙක් ඇවිල්ලා මාව subscribe කරා කියලා මට ඒක වැඩක් නැහැ මට ඒක යගයක් නෑ මා ඒ කියන්නේ මට මගේ ට්‍රූ ෆෑන්ස් ලා ඉන්නවා මට මට තව දෙයක් අහන්න තියෙනවා මේ මත්රකුසට ගොඩක් බිලි වෙලා දිනවා ලංකාවේ ඒ කියන්නේ තාරුණ්‍ය වා මේ ගැන මොකද අතරම හිප්ොප් කරන ආටිස්ට් ලා විදියට මේ මද්‍රව්‍ය සහ හිප්ොප් අතර තියෙන දේ ගැන වා මොකද්ද නියෝජනය කරන්නේ මම හිතන ඔයත් මේ ගැන ගොඩක් සමාජ එක්ස්පීරියන්ස් කරලා ඇති වා මොකද්ද හිතන්නේ මද්‍රව්‍ය හින්දා ඇත්තටම සංගීතයේ හිප්ොප් කියන සංගීතයේ වැළඳ ගන්න භාගයට භාගයක් කෙලිලොල් ජීවිත නියම් ආසාවයට මේට දුවලා සමාජෙ ඉන්න හදන මොකද එහෙම ජීවිත තමයි වැඩි හරියක් තියෙන දැන් මං කියන්නේ මේ ගෑන්ස්ටර් රැප් පහන මේ ඒ කණ්ඩායමේ MC රැප් පහන සමහර අය ඉන්නවා දැන් මේ ඩ්‍රිල් ටීම් ලගේ අර මේ එහෙම සින්දු අහගෙන යන ඔෆිස් වල වැඩ කරගෙන එහෙම වැඩගත් විදියට ඉන්න පන්තියක් එහෙම අහනවා සමාජයට බහින කොට්ටාසයක් රස්ති ආදුපාදනම ලිල් රෝමේ 44 එහෙම කණ්ඩායමක් ඒ වගේ ආනවා ඉතින් එහෙම ඉන්න ඒ සමාජෙ ඉන්න කට්ටියට අපි දැනගන්න ඕන රැප් එකක් කියද්දි ඒකෙන් එයාලට මොකක් හරි යමක් දෙන්න මේ මල්ලි මේමයි මේ කුඩු කියන දේ ගංජා කියන දේ මත් වෙනවා කියන දේ ඕනේ නැහැ කියන දේ ඒක අපි ආටිස්ට්ලා විදියට දැනගන්න ඕන අපි රැප් එකකින් කියන්නේ ඒක කරනවා නම් තමයි ඔකට හරියම උත්තරේ දැන් අතන මේ තව ප්‍රශ්නයක් මතුවෙනවා වැදගත් පන්තිය කට්ටිය අහන්න නැද්ද අපේ රැප්ස් නැත්නම් වැඩිපුර වැළඳ ගන්න අනිත් නෑ වැඩිපුර වැළඳ ගන්න ඉතින් එහෙමනේ නැත්තම් අපි ට්‍රැක් එකක් දැම්මොත් ඔතන ඩිස්ලයික් එකක් හරි වැටෙනවනේ ඒදී ඒ වැටෙන්නේ ඉතින් ඒ කවුරු හරි ඔය ඩිස්ලයික් එක ලයික් එකක් වෙලා view එකක් වෙලා තමයි ඩිස්ලයික් වෙන්නේ ඒක හරි ඒක ඉතින් අර මේ මූණවල් වලින් අර වැක්කිරන ගතියක් තියෙනවනේ ඒ ගතියත් එක්ක තමයි ඒක ඒ ඩිස්ලයික් එක වැටෙන්නේ සාමාන්‍ය මේ ලංකා හිප්ොප් ඉන්ඩස්ට්‍රිය තුල බීෆ් යන ඔය ඩිස් කරගන්න ඒතකොට මේව ඇත්තටම සිදු වෙනවද ඒ ඇත්තටම සිදුවීමකදී මේක ඒ පබ්ලිසිටි ස්ටන්ට් එකක්ද ඒ කියන්නේ මේවත් ඇත්තටම ගිහිල්ලා මේ වලි යනවද මරා ගන්නවද එහෙම ඇත්තටම තමයි ලංකා ඉතිහාසයේ මම දැනුවත් උනන් එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේ ගහ බැනගෙන එහෙම මුකුත් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔය කියන කතන්දර කරන්න තරම් එහෙම කවුරුත් මට මේ ශාස්ත්‍රය එහෙම මේ හම්බ වෙලා නැහැ. එහෙම නැතුව මේ විදිහට සාමදාමෙන් යන එක හොඳයි නේ? ඔව් මේ යන එක හොඳයි. දැන් ඇත්තටම ලංකාවේ මම දගෙන කෙල්ල වුණත් ආසයි. ඒගොල්ලෝ හරි අප්ඩේටඩ්. ඒගොල්ලෝ බලන්නේ මේ තමන්ගේ ස්වයං පුරුෂයව තමන්ගේ සහකරු හරි හොඳ පිරිමි පෞරුෂත්වයක් තියෙන ඕනේ. මම කාන්තා පාසල් වල හැදුරු වැඩුරු ස්වභාවයකින් ඉන්න මානසිකත්වයක් තියෙන අය තමයි මල්සින්දු හරහා මේ ඒවා ග්‍රහණය කරගෙන මේ මාකට් එක හැදලා තින්නේ. මේක මීඩියාවකින් කරන්නේ වැරද්දක් නෝ හිතන්නේ නැද්ද ඒක ගැන? දැන් මේවා මීඩියා වලින් ඇත්තටම ගත්තොත් දැන් මේ ලංකාවේ ආපු ස්ටයිල් එකක් තියෙනවනේ. දැන් හිප්ොප් වලට ඇත්තටම ලොකු තැනක් නැහැ. හිප්ොප් වලට තාම ලොකු තැනක් දීලා නැහැ නේ. මොකද මේ ඔය මීඩියා වලට ඔය සින්දුවක් යවන්න පුළුවන් තැන්වල ඉන්නේ ජෙනරේෂන් එකක් මේ කියන අලුත් ජෙනරේෂන් නේ පරණ ජෙනරේෂන් එකේ කටියන අපේ තාත්තලගේ වයස කට්ටිය ඉන්නේ ජෙනරේටර්ස් ඉන්නේ. ඔව් පරණ ජෙනරේටර්ස් තමයි ඉන්නේ. ඒකට හරියන ඔපරේටර්ස්ලා දාන්න
එය ඒ තැන්වලට හරියන ඔපරේටස්ලා ගියානම් මේක හිමීටේ තැනට යන්න පුළුව. ඔහු මම දැන් මේ ස්වල්ප මොහොතකට කලින් අපි ගමන් කරද්දි මේ පාරේ මන් දැක්ක මේ සමනල අඩවිල සමනලයන් වැඩි වෙලා. ඒ කියන්නේ අර ගැහැණු පිරිමි දෙපැත්තම නැති කට්ටිය වැඩි වෙලා. මේක දැන් අවුරුදු කීපයකට කලින් උට අඩුවෙන් තිබුණේ. දැන් මේක වැඩි වෙලා. මේ ප්‍රවණතාවයකට ඇති වෙන්න හේතුව මොකද්ද? ඔගොල්ලෝ රැපර්ස්ලා විදිහට හිතන්නේ නැද්ද? මේකට අගේන්ස්ද කොහොමද? මේකට අගේන්ස් කතා කරනවා මොකද්ද? නැද්ද? අගේන්ස් තමයි මේ වැඩක් ඇතිද යන්නේ මේ දෝක අපිට හදන්නත් බෑ. අයිද හේතුව මම ගන්නනේ මේ වැඩි වෙලා තින්නේ මොකද? මේ නේද ආණ්ඩුවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද දේශපාලනේ දැන් මේ මේ රට යන තත්ත්වය අනුව ඉතින් දේශපාලනෙත් ඒ වගේ පැත්තකට යනනේ. දේශපාලනේ යන. ඔව් ඉතින් දැලඹුව කාලෙ එක්කම මරලා දාන්න ඕන නැත්තම් සමන්ලිය ආවම මලේසියාන්න ඕන. මේ ISIS ප්‍රශ්නෙත් එක්ක මේ ගොඩක් ෂෝ අඩු වුණා ලංකාවේ. ඉතින් ඒ ෂෝසුත් අඩු වුණා. ඒ කියන්නේ විදේශ සංචාර අඩු වුණා. මේවා ඒක වාට බලපෑවද? එතකොට මේ තවත් දෙයක් තමයි මම දකින්න දෙන දැන් මුස්ලිම් සහෝදර මුස්ලිම් ජනතාව තුලත් ජීවත් වෙනවනේ. ඒ කියන්නේ රේසිස්ට් එකේ නැති කට්ටිය. ඒ කියන්නේ අන්තවාදී නැති කට්ටිය. එතකොට මේගොල්ලන් තුල ජීවත් වෙන රැපර්ස්ලා, ඒ කියන්නේ මුස්ලිම් රැපර්ස්ලාට අවිල්ල බැරිද මේ වෙනුවෙන් කතා කරලා මොකක් හරි රැප් එකක් කරන්නේ? ඔව් මේ වෙලාවේ අනිවාර්යෙන් ඒගොල්ලෝ මම හිතන විදිහට අනිවාර්යෙන් මේ වෙලාවේ ඒගොල්ලෝ ඇවිල්ලා දැන් ඇත්ත කතාව සිංහල මිනිස්සුන්ගේ මනසේ මැවිච්ච චිත්‍රයක් තියෙනවනේ. ඒක නැති කරනව නම් නැති කරන්න පුළුවන් ඒගොල්ලොන්ට. රැප් කියන්නේ සාමාන්‍ය මිනිහෙට දැනෙන්න දෙයක් කියන්න පුළුවන් දෙයක්නේ. දැන් මුස්ලිම් රැපර්ස්ලා ඉන්නවා නම් ඒ හැදිලා තියෙන රූපේ වෙනස් කරනවා නම් ඒක හොඳයි. ඒක යාළුවනේ හොඳයි. ෂෝ තත්ත්වේ කොහොමද? ෂෝ තත්ත්වේ අපි නිගම්බෝ ෂෝ එකක් දැන් නිගම්බෝ වල ෂෝ කරන්න තියා. කියන්නේ අපේ ගම මලගයක් වෙලා වගේ තියෙන්නේ. අපේ ගම මේ ඒක සෑහෙන්න දැන්ලා තියෙන හින්දා ෂෝ එකක් කරන්න තිබ්බ අයිඩියා එක ඔළුවෙන් ගිහලා ෂෝස් නෑ. ඉතින් දැන් මොනවාද ඉස්සරහට බලාපොරොත්තු ඉතින් මොනවාද එන්න තියෙන සින්දු වාගේ මගේ එන්න තියෙනවා නීති අන්දයි කියලා ට්‍රැක් එකක් එන්න තියෙනවා. තව ඇල්බම් එකක වැඩ වගේක් කරගෙන යනවා. කොහොම හරි ඒකේ ට්‍රැක්ස් 13ක් 14ක් විතර තියෙනවා. වාව් කොහොම සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ YouTube Facebook එකේ Twitter YouTube එකේ Instagram YouTube channel එකේ Lil Rom කියලා මේ මගේ channel එක තියෙනවා. Facebook එකේ Dushan Prabhasana කියලා ඉන්නවා. Instagram Dushan Prabhasana කියලා මම ඉන්නේ. ඉතින් මේ කොහොම තමයි විස්තර එවන්න තියෙන්නේ අඩුපාඩු. ඔව් අඩුපාඩු මොන හරි තියෙනවා නම් comment එකක් දාන්න. ඒ වගේම හොඳ දේවල් අගේ කරගෙන subscribe කරන් touch එකේ ඉන්න. ඔව් අද අපිත් ඒක තුනේ Lil Rom ඉතින් ප්‍රභා ඉතින් බොහොම ස්තුතියි ප්‍රභා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් වෙයි. ඉතින් hip hop ගැන ගොඩක් දේවල් නොදන්න පැත්ත සහ දන්න පැත්ත හැමදාම පොලිෂ් වුණා. ඉතින් බොහොම ස්තුතියි. අපිට ඇත්තටම Rap City නවතත් අලුත් වැඩසටහනින් හමු වෙන තුරු ඕගලන්ට කරන්න තියෙන අපේ Noise TV subscribe කරන්න YouTube channel එක. ඒ වගේම පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. එතකොට ඕගලන්ට notification එයි අපේ අලුත් දේවල් ගැන විස්තර ඉක්මනින්ම දැනගන්න. Rap City Noise TV subscribe කරන්න. Fealty Rap City හමු වෙමු. ඩයලොග් කනෙක්ෂන් එකක් තියෙනවා නම් දැන් ඔබට ඩේටා වලට සල්ලි වේදම් කරන්නේ නැතිව Noise TV ෆ්‍රී බලන්න පුළුවන්. කරන්න තියෙන්නේ App Store හරි Play Store හරි ගිහිල්ලා My TV app එක ඩවුන්ලෝඩ් කරලා Noise TV subscribe කරන එක පමණයි.